ඊළඟට තවන් අර්ථයක් තියෙනවා. ඒක තමයි කෝ රජ කුමාරයා. ඔය ඉසබෙල් කියන නමේම තේරුමක් තමයි. ඒක තේරුම කරුණාව පිරි ආදරය. ඊළඟ තේරුම මොනවද? කෝ රජ කුමාරයා ප්‍රශ්නයක් වගේ. බලන්න පළවෙනි තේරුමටයි දෙවෙනි තේරුමටයි කිසිම සම්බන්ධයක්. කෝ රජ කුමාරයා. ඔය තේරුමේ විස්තරයක් මම දෙන්නද? දැන් බලන්න යේසුස් වහන්සේ බෞතිස්ම ගත්තයින් පස්සේ පියාණන් වහන්සේ උඩ ඉඳලා කතා කරලා කිව්වා මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය උන්වහන්සේ ගැන මාතෘත්වයට පත් වෙන්නේ කියලා කියනවා. දැන් ඔය හඬෙන් පස්සේ තමයි යේසුස් වහන්සේ ගිහිල්ලා දවස් 40 නිරාහාරව හිඳලා යාඥා කරේ. නිරාහාර යාඥාව හමාරුණායින් පස්සේ යක්ෂයා ඇවිල්ලා යේසුස් වහන්සේගෙන් අහපු පළවෙනිම ප්‍රශ්නේ මොනවද? ඔන්න යේසුස් වහන්සේ දැන් බඩගිනි. යක්ෂයා ඇවිල්ලා අහනවා මේ ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් ඔය ගල් රොටි කරන්න මේ දවස් 40කට කලින් තමයි දෙවියන් වහන්සේ පෑදලියොම මිනිසුන් ඔක්කොම ඉඳද්දි කිව්වේ මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා කියලා. දැන් යේසුස් වහන්සේ බඩගින්න ඉන්නකොට ඔය යක්ෂයාවිල්ලා කියනවා මේ විදිහට කියපුවද අපි? මේ කෝ ඔබ තුල ඉන්න අර දේව පුත්‍රයා? ආන් දැක්කද? ප්‍රශ්නයක් අහනවා. ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් රොටි කරන්න. මෙන්න මේක තමයි උඩඟුකම. යෙෂබෙල් ගියා නමේ තේරුමක් මොකද්දලු? කෝ රජ කුමාරය. රජ කුමාරයා කියන්නේ කවුද? ඕන වෙලාවක රජ මන්දිරයට යන්න පුළුවන්, රජ සිංහාසනය ළඟට යන්න පුළුවන්. ඇයි තාත්තනේ ඉඳගෙන ඉන්නේ? සිංහාසනයට ළඟට ගිහිල්ලා හැම එක්කෙනාම දෙකට නැමිලා රජතුමනී කියලා කියනකොට තාත්තේ කියලා යන්න පුළුවන් පුද්ගලයා කවුද? රජ කුමාරයා. එතකොට අපි තුල තිබෙන සමහර හොඳ දේවල් ඔය යෙසබෙල්ගේ ආත්මය මොනවද කරන්නේ? උඩඟුකමට පාවිච්චි කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ අපි සේවයේ වර්ධනය වෙලා එනකොට අපි තුලට ඒ ආකල්පයක් ගිනව. කෝ අර ලොකු පාස්ටර්? මොතමයි අර ලොකු පාස්ටර්? නැත්තම් මොතමයි ඒ ලොකු පාස්ටර්ගේ භාර්යාව? මොතමයි ඒ ලොකු පාස්ටර්ගේ පුතා? මොතමයි ලොකු පාස්ටර්ගේ මස්සිනා? ඔය වගේ ආඩම්බරේ උඩඟුව. නැත්තම් සමහර අයගේ හිත්වලට දානවා. ලොකු අයගේ හිත්වලට මොනවද? කෝ අර උඹ තුල ඉන්න අර පාරම්පරික පුද්ගලයා. උඹේ කුලය මොනවද? උඹේ මලය මොනවද? උඹේ අරක මොනවද? උඹේ මේක මොනවද? ඇයි උඹ මේ වගේ පාච්චල් වෙන්න ඕනේ මිනිස්සු ඉදිරියේ කියන ඒ උඩඟුව? ඒක තමයි ඔය දෙවැනි අර්ථයේ තේරුම.